අපල් විසි එක්නදා ත්‍රස්ත ප්‍රහාර සම්බදධයෙන් ස්ොයා බලන පාර්ලිමින්න්තු තරම්කාරක සභාවේ දෙවන වැැසීම ලබන හතරවනදා පැවැත්වෙනවා. එහි පළමු රැසීම අද පැවැවුණා. තේරීම් කාරක සභාව මාත්‍ය සඳහා විවෘත්ත කිරීම විශෂාත්වයක් තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන්නේ නියජ කතානායක ආනන්ද කුමාර සිරම හතාගේ සභහපතිීත්වෙනයි. මහතා විදස්ගත වී සිටීම හේතුවෙන්, අධදිනේ තේරීම්කාර්ග සභාවේ සභාපතිත්වේ ඉසල්ුවේ පර්ලිමින්තු මන්ත්‍රී ජෑන්පති වික්‍රමරත්නම හතායි. අමාත්‍ය රජත සේනරත්න හාාර්ලිමෙන්න්තු මන්ත්‍රී එMC සුන්තරන යන මහත්වරුන්ද මෙහි සාමාජකයින් වන අතර ඔවුන් විදේශගතවිම හේතුවෙන් අධදිනේ තේරීම්කාරර්ග සභාවට සහභාග වූයේ ැ. ේ වද සෙස්සු සමාජකයින් වන රවිරුණානායක රෞෆ් හකම් යන අමාතවරු, ෆෙල්ඩ් මාශල් සරත්ෆොන් සේකා, නලින් ජයතිස මහචරය ආශුමාල් සිංයාන පාර්ලිමෙන්න්තු මන්ත්‍රීවරුන් ේල්ට සහභාග වන. ආරක්ෂකමමාත්‍යන් ශෙල්ලකම් ජෙනරල් ශාන්ත කෝට්ටේ ගොඩ, ජාතික බද්ධ ොරතුරවංශ ප්‍රදහනි සිර මෙෙන්න්ඩි සැ මහත්වරුන් අදදිනේ තේරම් කාරග සබහව හමේ සාක්ෂි ලබාදුන්නා. මේ පිළිබඳ වැඩතුරතොරතුරු www.it.telkබේඩවියෙන් නැබිය හැකි. රටේ ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගනමින් තාවකාලිකව අත්හිට වූ පුරණ ද්‍රව්‍ය නිකුත්කිරීම කටයුතු නැවත ආරම්භ කරතිබෙනවාා. ආරක්ෂක මණ්ඩලේමකින් තවකාලිකව අත්තෙට වූ පුපරණ ද්‍රවේ නිකුත් කිරීමටයුතු ජි ආරම්භකිරුණේ ජනාධපති මෛත්‍රපාල සිරිසන මැතිතුමාගේ උප දෙෙස්මතයි. රජ හා පෞද්ගලික අයිතනවට අශ්‍ය පොපුරන ද්‍රව්‍ය ප්‍රමාණයන් දෙස්්‍රෙක්් ලිම්වරයාගේ බලපත්‍රේ මත වා ජ පපරන ද්‍රව්‍ය ගෙනිය විහා පතුරම් ිලදි කැනීමම්ඒේ මකින් ලබා කැනීමට උප දෙෙස් ලබාතේ තිබෙනවා. එසේම කැනීම් කටයුතු සිදු කරන කරමාන්ත සඳහා අවශ්‍ය පොරන ද්‍රව්‍යර් අදාල දිිස්ට්‍රෙක් ලකම්වරන් මාර්කින් බලපත්‍ර ලාබිහින් හා අවසර පත්‍ර ලාබිහින්ට එම බලපත්‍ර හෝ අවසර පත්‍ර දිස්්‍රික් ලකම් කාර්යාල වෙත ඉදිරි පත්කර ලබාග ැහැකිපනවා. සම්හන්ඳෙන් වැඩි දුරතොරතුරු අදල් දිස්ට්‍රක්ලේකම් කාර්්‍යයාල රචේ වාානජ්‍ය පපපුරන ද්‍ර්්‍ය ගිය විහා පතුරො මිලදදි ගැනීමේ එකකේ දුරකථන අංක බින්දවයි එක එකයි දෙකයි, නවසේ පනස්සටයි දෙසේ විසි හත සහ ආරක්ෂික අංශේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංක්ශේ දුරකථනාංක බෙද්වයි එක එකයි දෙකයි. තුන්සය තිස් පහයි හත්සේ අනු අට යන දුරකථන මාර්කවලින් ලබාකත හැකි. රටේ සංවර්ථන ක්‍රයාවලිය කඩාකපල් කිරීමට ඇතැම් පාර්ශව ගන්නා උත්සාහයන් පරාචි කර රට ඉදිරරියට නයාමට සේලුම මාජන නයෝජතන් පියවර ගතයුතු බව අග්‍රම අතරණනිල් වික්‍රමසිංග මහතා පවසෙනවා. ආණ්ඩුව ඉදිරයට ක්‍රාත්මක වතු ආර පිළිබඳ පාලිමන්තු මන්ත්‍රවරුන් පිරිසක් සමග අර්ලග මන්තරයේ පැවැතිසාකච්චාවකදී අක්‍රමාමතවරයා මෙ බව කයා සිටියා විශේෂයෙන් අපනෑනයන්සේ පනෑනය කිරීම අඩුවලානෑ. නිෂපානංශ දරනාවක් ක්‍රියාත්ම කරගෙන නවා. මේ නිසා අපි අවධාන දැන් යොමුවෙලා තියෙන්නේ මේකින් පහර වැදුුවංච. එක තමයි සංචාර්ක ව්‍යාපාරි. දැන් ගමන් තහනං යවලතිබුණ රටවල් රණනාවක් ඒත් දැනට ඉන්දියාවත් චීනෙත් විශ්සලන්තයත් ලැබුව ප්‍රදේශක ඉවත් කල්ලා තියනවා. යි බලාපොරත්තුයනෝ තවත් රටවල් කීපයකින් ඒවාගේ සිදුවයි කියලා. ගොතුම අස්සේ සංචාරකෙන් ලබාගන්න විශේෂ විදිේ වැඩපිල්වෙලක් ඊයේ කැබිනත් මන්ලේෙන් ක්‍රියත්මතර හෝටල්වල්ට පමණන්නෙේ කුඩා සංචාර්ක ව්‍යාපාරස්ථානුවලටත් අපි සහන දෙනවා. උදව කරනවා. ඒකට සම්බන්ධ අනික් කොටස්වලටත් අපි හෙම සහන දෙන්නවා. ඒ ඩ කටුත්තු කරපුගේ නෑවල්ටත් සහනයක් දෙන්න කියලලා තමයි දැංක්‍රියාත්ම කරගෙනය. රටේ අක්ෂාව තහුර කිරීමට රජය කටයතු කල බත්න ට ර්ථක අරි ගාසිටිවීම රජේ ඉදිරි පියවර බවත් ග්‍රමාමත්‍යවරයා වැඩදිරටත් සහන් කකලා. පලවෙනි මාසදී විශේෂයමයි අයි ත්‍රස්ථවාදීන් අත්තාගඩ ගන්න ක්‍රියාකර. ඒ වගේම සාමාන්‍ය තත්ත්යක් ඇතිකර. දැන් මේ දෙවනි මාසදී. විශේෂයම ආර්තික රංවල සංවර්ධි ඉදිට ගෙනයන්න අපි ක්‍රියක කල් ගම්පේල්ලේ වැටන් ෙන්න්ට ප්‍රයිස් ්‍රී ංන්ක වැඩට වෙංකල තියෙන මුදල් අපි වැඩිකරන් ටයනවා. අපි උපයිධාරීෙන් විශේදාහකට දැන් රැකයාදැන්ට යන්නවා. ඊට අමතර තුරු නැගෙනහිට තාවකාලික ගොරුවරුන්ට දහස් තුන්සිය එටඒ පත්වීම් ලබල දෙන්නවා. මධ්‍යම පන්තියේ නිවාස නිවාසාධිකාරයෙන් මලදී ලගන්නවන නාගරිික සංවර්ධ අධිකාරයෙන්. ඒ සහනනය ලබල දෙන ප්‍රමාණය මිලියන හයක් වෙනකක් අපි වැඩ කල්ලා තියනවා. ජාතිවාදී අදහස් පතුරුවමින් ඇතමුන් රට අරාජික තත්ත්වයට පත්කිරීමට කටයුතුකරමින් සිටින පව, ජාතික මහජන සභාවේ කැඳපුම්කරු චමීර පෙරේරා මහතා පවසෙනවාා. කොළඹදී අද පැවති මාධ්‍යහමොකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. සන්ධ්‍යයක් එක්නැලි ගොඩ මහත්මියදමදී අදහස් තැක්කූවා. ද හත්්‍ය මේ ජාතිවාදී ගඟ හර තමන්ගේ රටින්න්ස් වැඩි කරගන්න තමන්ගේ දේශපාලන්න න්‍යායිපත්‍රයන් ක්‍රාත්පක කරන්න රට අස්ථාවරකිරීම වැඩ පිලවල අපිට පේන තිබෙන. මේ පරවත තක්වයක්. අපිට පේන සමහර් ස්වාමීන් වහන්සේලා විියෝජිල බවට පත්. අපි දක් සමර් ස්වාමීන් වහන්සේලා කියවා මුස්ලිම් විියෝජල හමිවත් කරන්න. මේ විසේසක්න වෛද්‍යවරු රැකියාවලින් එලියට ැම්මහම ඉට පසේ වියෝජී වැඩේ කරන්න ස්වාීන් වහසේලාද. මොක්ද මේ කරන්නේ. මේ කරන්න්‍ය නැවතවතාවක් අපි ජාතිවාදයට යනයකත් සමහර් ස්වාමින්න් වහස කියනවා දොස්තරවර විතරක්ටම වි ශේත්‍ර ල න්න මුස්ලිින් රුන් ලක්ක කරගනිමින් ඕන් රැකියාවලින් ොට් ද මීතුයයි ප්‍රකාශකරනවා සදා දිනියම කරන. සෞඛ්‍යය කැටලුවට සම්බන්ධයෙන් වග විියත්තේ සෞඛ්‍ය මාත්‍යංශය. ෞ්‍ය මත්‍යයන් ය ි දක් අදාර ලාරගගේ යක් විවර්ශන ක්ඩායම් පත් කල න පස්වාමන් වහන්සේ ඇතු යම්මයම් පිරිස් අපි පේවාක් කියේන අපි සූ දානම් නෑේ සෞඛ්‍යමාත්‍යවරය පත්රපු විර්ශනය පිළිගන්නන්නේ එකේ වාර්තා අපි පිළිගන්න නෑ. මේක හතරබීරි හතාන සෞඛ්‍ය තය ේ විර්ශනයෙන් පවත්තන නැත්තන් මේ ආගමික නායකෝදවටයි අයිති වන්න. ඒ දේපාල්ලේ පොට්ව දේපා ්‍යෝ දරද විර්ශණයන් කරන්න. ඥනසාරහිමිට සමාවල් ලබාදීමෙන් පසුව. මේ වෙන කොට මට්ට නැවතත්. නරකාකාරයෙන් මේ හාමුදුරුවන්ගේ අනුගාභිකෙන්සින්සාමාජමාධ්්‍යජාලෝස්සේ වෛරය පතුරවනවා අපහස කරන්න පටන් අරන්තියෙනවා. මේ අනුව මම දැනට නීතියන් කුල ක්‍රියාත්මක වෙලාතියෙනවා. යාාජ මතවාද නිර්වාාණය කර බලපෑම් එල්ල කිරීමට තුරකෙන් විශේෂ අරමුදලක් මකින් දොල මිලියන හතලියකමු දලක් බැට ලබෙන බව පූච්ච ගලගොඩත්තේ ජනසාරස්වාමීන් වහන්ේකර ඇති ප්‍රකාශය අසත්‍ය බව ශ්‍රීලංකාවේ තුර්කී තානාපතිකාරවාලය පවසෙන පා. පසුගේදා පෞද්ගලිකරූපහහි නාලිකාවක් කෝසේ ජනසාරහිමියන් මෙම ප්‍රකාශය කර ඇති බවයි එම තානාපතිකාරවාාලය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ තුර්කිී තානාපතිකාරර්යාලේ සේනිවදනය මගින් තවතුරට අත්කයා සිටින්නේ දෙට අත්තර දැඩි අන්නුන්න්න සඳතාවක් පවතින බවයි. එයනුව ශ්‍රීලංකාවට මානුෂීය සහ තාක්ෂණික සහය දෙදහස් හතර වසරෙසිටම ලබා දෙන බවත් ඒ අතර රිජු ආධාර වන බවත් එම කාර්යාලය පවසනවා. තුෘකේ ශ්‍රී ලංකාවතුළ විධ ව්‍යපෘතික්‍රාත්මක කරතිබෙනවා. මිදිගම සුනාමිනිවාස ව්‍යාපෘතිය ඒ අල්තර වනවා. මන්නාරම අවතැ වුවන් සදහ වන ආධාර ව්‍යපෘතිය මෙන්ම උතුරේ ළමා සුභසාධනය වෙනුවෙන්ද උපකාරකර ඇති බවයි තුර්කි තානාපතිකාර්යාලය පවසන්නේ. පේරදනිය විශ්වවිද්‍යාලය සඳහ තාක්ෂික සහය මෙෙන්ම ත්‍රෙගුණම් මලේ ධේවරයින්ට හා ගොවයින්ට විධ ආධාර සහ අම්පාර ප්‍රදේශයේ ජලාශ පිළිසකරකිරීම සඳහාද ආධාර ලබාදීතිබෙනවා. එසම තු කියයමට මාධතිවේදීන්ට කැම්ර සහ ලැප්ටෝ ප්‍රධානීකරඇති බවයි තුර්කි නාාපතිිකාර්යාලය සනිවදනෙන් කියාසිටින්නේ. තය පුහළුව මෙම මාධ්‍යවේදීන් සහහා පුහුණු වැඩස හන්ද ක්‍රියාත්ම කරතිබෙනවා. මෙසිියලු ආධාර උපකාර සිදු කළේ වෙනවිධ භාවයකින් මිස වෙනත් අරමුණකින් නොවන බව පවසන තුර්කී තානාප්‍රතිකාර්්‍යයාලය ඉදිරියටත් එම ආධාර වැඩස්ටහැන් ක්‍රියාත්මක කරන බවද අවධාරණය කරනවා. කැකිරාව මඩාටුකම ප්‍රදේශයේ තිබූ තවහිත් ජමාත් සංවිධහනයේ පිරිසකට අයතුන් පල්ලියක් කඩා තැමීමට ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ක්‍රියා කලා. එස දහා මඩාටුකම, delante கhanaන muslimlim pall sahحيide läpétiෙනaf. ප්‍රදේ මුස්ලම්ිල්ලයක් තිබිය දී විදේශංවිධානක අධාර ඇව තවහිත් ජමත් පල්ලිය ඉදිකරති වෙනවා. මෙම පල්ිය ඉදිකිරිීමම සඳහා විදේශවලින් මුදල් ලැබුණු ආකාරය අආාභී අක්ෂරවලින් සටහන් කරඇති බවයි වාර්තාාවන්නේ කඩා ිද දෙැමුූ පල්ලියට නමක් නොතිබූ බවද සඳහන් කෙසේවද පැරණ මුස්ලිම් පල්ලිය දැන් ආගමි කටයුතු සහහා ඕනෑමයකුට පැමිණිය හැකි බවයි ප්‍රදේශය මුස්ලිම් ්‍රජාව පෙන්වා දෙන්නේ. මනිස පල්ලිය කියලාටයගෙන මුලින් ඒසි බදුරිය උම්මා කියනක රරිත්‍යාගේ කර ස්ත. කාලය ඉඩ පස්සේසා සංවිජනල් තියනවන් ඒේ අරහ හරබේරටේමට උදව්වා කම්ම මේ පුස්ත කාල ගොඩ නැක් බඳ ගඩීම. අප අත්තර මුතර කාලේ ඉන්නෙක්නේ වෙනරටක් ඇල් අපි එක්කිීවතන නෑ. දාටම පින්ඩනය පරි එකරලා පිට ම වුතු පල මජදත වැනි දේවල් හිතනකොා දුකහිතනවා. ත්‍රස්තවාදීන් කුමක් සිදුකළදේ ජනත සමගේ ආරක්ෂාකිරීම අතිශය වැදගත් බව කරුණනෑගල දිශාව භහර නියෝචජච පොලිස්පති වසන්තකිත් සිරි ජයලත් මහතා පවසනවා. ජාතික ආරක්ෂාව සඳහා අපි සැවුම එක්වම යනතේමාව යටටේ. ිය පිටිය පවති හමුවකදේ හතාම බවකයා සිටියේ.ේ ශ්‍රීල්ලංකා පොලසි සමි හමුදාව රජයට පුරන් කලා තියනවා මේ හල් සියට අනු නමේ දසම නමයක්ම ඉවර ඇතවා. අයිස් අයි කියයන්නන්නේ අන්තවාදී මතයත් තරගෙන මුස්ලීම් ආගම තුල මේ අපේ දහම විතරයි වෙනත් ස්සම දහමකට ඉන්නබෑක කියන මතය දරනය කිකොට පන්සක දර. හම දෙමල පුදගලයෙක්ම එට දීනන් අදනක් විද්‍යයාන. එහෙන්දා හැම මුස්ලිමි කෙනෙක්ව ්‍යන්තවාීන්නෙමින්. මිනිස්සු මරාගෙන තමුන් නැසීගෙන ස්වර්ධ්‍යයක් ලබාගන්නට කිසිදු මක් හබට ආනාධනා කළේන්න. එනිසා මේ සත්‍ය තේරුම් නොදත්තයම් කල්ලි ගණඩායම් තමාම මේ මරච්ච චස්තවාදී ප්‍රහාාවය එල්ලට. අපි එක්වෙදා මේ රට ගොඩනගන්නට සත්‍ය දහම සමාධිගත කිරීමේ කාලය තමා දැන්පුුදාවෙලා ී. මෙ අතර අතන ගුවට ගත් සසාෆී වෛ්‍යවරයා සම්හධෙන් යෝ ජමාත නලින් බ්ඩාර මහතා සහ පරලිමින්තු මන්ත්‍ර ශන්ත බ්ඩාර මහතා අද පැවති මන්ත්‍ය හමවෙලදී අදහස් දැකවා. වෛද සාෆී මහත්මයක්කාන ගොඩ ොස්තල මයි අතරන්තී ශ ලංක වයිද සබාව නන්ටම කිදදු පෙල්ලක් ලබෙන හ නමගත ප ලක් ලබ වන්න සිලංකයිද සබාව මේ සන්ඳද කටයතු කරන්න ලංක වයිද සබාව වගගේතුයි සියලුම වෛද්‍යවර සම්බන්ධව. මත්‍යන්ස මටම මිටුවක් පත් කරල තින. හඳකයියේඒ කමිටුවට කරුණල මුූලක රෝහල යම් ක්ඩක් විරෝධ පළගලතින හොඳමදේත ම ලඟ වයිත සබාව මේ සමන්ද ස්වාදීනව විද්‍යාත්මක පරක්ෂණ පොත්තල වේ වෛද්‍යවරයා වැදදිකරුවෙක් න හුටුරුද පවන්ඩ තියන හොඳම දඩුවම පනෝනෙක් මේ බරපතල කාණය සුල්ුවෙන් තකන්න බැහ. මේ එකක ඇත්තක් නම් එක අනිවාරයෙන් ඒ අවශ්‍ය තීන්දු තීරණ අරගෙන නීති ප්‍රකාරව. න්න පුරන් පරිම දනුවම දෙන්නවාට. ජනතාවතුර ඒ සමන්ඳ සැකය මතුවීම සාධාරන. ඇ සැකයමතු වුණට අපි ර නිගමනෝල්ට එලමන්න බෑ විදිමත් පරීක්ෂණයක් සිදුනකා. අපි කිසිසේත්ම සූදනම්නෑ ඒ වෛද්‍යරය වැරදක් කරලාදනම් ඕවරකින්. පුුණාෑ දිිශෂික නෝජය කරන කෙනෙ කැඩියට පුුණයගල ජනතාව වෙනුවන් මේ වෙලා විදි කියන්න කැමති. ඒ වෛද්‍යවරයා මේ විදිහට මේ ජරාජීරණ වැඩේ කරලා තියෙනවානක් හොයි දශපාන පක්ෂයක් වනත් කොයි පුද්ලෙක්ුනත් කරුණ කරල මේ පරිීක්ෂණෝට හිරි අර කරන්නා මේ පරික්ෂණට බාධ කරන්න ප අපිපුරුණෑ දිශ්ික් ජතාවනෙන් බොහොම පැදිල කියෙන සිදු තරාතරම කෙනෙ මේ පරික්ෂණ අයට ගහලා අප අහිංසක ආදරනීය අම්මලට යම් කිසි ඊදනයක් ඇති කරලා තියෙනවා ඔවුගේ ඉදිරි දරුවන් බිහිකිරීම සම්බන්ධව යම් කිසි වදභගකට පකිීම සබධ කඩුතු කර තියෙනවානක් දැඩ දඩුව අනවාර්ම ලබ ියුතුයවන ොයිදශපා. සිද කියනක බල්ලනාවට වඩ අසික්්‍යිත අසාධාරන කටයුත්තක් කරලා තියන්නේ ඒ එක කරලා තියෙනවා න්නං. එනිසා කරුණ කරල ඒවා පරික්ෂණ කරලා මට හිදිි කරන්න කියෙලපි මේවෙලාවිදිී. ඒ අන්සභාර සියලදනාගින් ඉල්ලසසි. පාස්කු ඉරිතා එල්ලබූ ත්‍රස්ථ ප්‍රහරින් පසු මෙරට සංචානක ව්‍යාපාරුවේ නැවතත් යතතත්වට පත්වවෙමින්තිබුණද. ඇතැන් පිස් ජනතාව බියකැන්වමින් තම දේවශපාලන අරුණු ඉතු කරගනීමට කටයුතු කරමින් සිටි පබව පර්ක්ලමි තුමන්ත්‍රී චමිද ජිසිර ාතාාව පවසන පවා. ආර්ලිගා මන්ද්‍රී පැවැති මත්‍ය හමෝ කටෙක්මින් ඒ හතා මෙ බව ක්‍යස් සිටියා. මේ වන වෙනකුට තා සතුරින් කියන්නට ඕනි චාරක තහන විත්කරපු රටල් කීපයක් මේමකුට පිත් එක් නැතවතාවත් අත්තල් බැඳගෙන තියෙනවා පෙරසේම කටයුතු කරන්න. ඒ අතර ජර්මනි රාජ්‍යය ක ඉන්දියාව චීනය, ස්විසල්ලන්තය නැටොල් කීපය නවත වතාවත් මේ රට පිළිබඳව විශ්වාසය තබමින් මේ අස්තවාදය තුරන් කරයි කියන කාරණය. දලෝන් ේරුම් ගනතීම. ඇබයි කනගාඩුවට කරනු තමයි. මෙරටේ මෙතස්සවාදී ක්‍රාදාමය තුළින් බලය ලබා ගැනම වෙනුවෙන් පෙනෙ හිටින දේශපාල කණ්ඩයම් මෙරටේ අයිංසක ජනතාව බියගන්නමින්. විවිධ ක්‍රයාාකාරකම්වලේදති ම දක්ක පවගේදික පාසල හිල බෝමතිය. මොන පහත්ක ඩක්ේ ක්‍රියාදාමය සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් හැකි සෑම පෙවරක්ම ගන්නා පව. ශ්‍රලංකා සංචාර්ක ප්‍රවර්ථන කාරංශය සබහපති කිෂූ ගෝමස් මහතා පවසනවා. පස්කු ප්‍රහාාරයෙන් පසුව රටවල් හයක්ම ශ්‍රු ලංකාවට පණවා තිබූ සංචාරක තහනම ඉවත් කර ඇති අතර සෙසු රටවල්ද ඉතා ඉක්මනින් එම තහනම ඉවත් කරනු ඇති පව එමහතා පෙන් පා දෙෙනවා. කොළඹදී අද ආරම්භූ විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් ඒ හතා මෙභවකයාසිටයා. ස්කු ප්‍රහරයෙන් අනතුරුව මෙට සචාර කරමාතයට ඇතුූ බලපෑම සහ. ඊට මොනදුන් ආකාරය මෙන්ම සංචාරක කරමාන්තයේ වර්ධනය පෙන වින් කතතිය තුපයවර සම්බන්ධයෙන්ද මෙහිදී අවධනය මුොකරුණ. මෙට හොඩල්ක්ෂත්‍රීය පමකතුත නිධහරනි සහ සංචාරක්ෂත්‍රයට සබන්ධ පරික්. ට එක්ිය. 4.ස්ේ. සකි වසරී සංචාරක කර්මාන්තයෙන් ලබපු ආදාෙම ඇමෙරිකාඩලර් බිලියන හතරයි දැශමත්තුනක්.සාමානම අපේ රටට ආදාෑම් ලැබෙන ක්‍රම කිහිපයක්තිේෙනවා. විදි ශ්‍රමිකයන්ඒවකිම සංචාර්රක කර්මාන්තේ කෘෂිකර්මාන්තය මේ හැමදයකින්ම අපේ රටට ආදායම ලබෙනවා. අපි අරමුුණ සංචාරක කර්මාන්තය ලබෙන ආදායෙම තවතවත් වර්තනය කරගන්න. එතකොට අපි රට ඒක පුදගල ආදායම වැඩිකරගන්න පුළුවන්. පස්කු ප්‍රාරයක්ත්ත එක්කම ලෝකී රටවල් කිහිපයක්. අපිේ රට සංචාරක තහනමක් පනවල තිබ්බා. අද රටවල් හයක් සංචාර්ක තහනමිවත් කලා. ඉදිරයේදී අනිකුත් රටවලුත් අපේ රටට පනවල තියෙන සංචාරක තහනම ඉවත් කරයි කියලා මොම්බලාපොත්තු වෙනවා. අපි ඒ වෙනුවෙන් වැඩකරනවා. සංචාර්කර්මාන්තයේ වර්තනය වෙනුවෙන් ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්කයක්ම අපි කන්නවා. ලංකා ුදහමුදදා ගුවන් සම්කමික ලස්සේනාවට වසර විසි පාක් සපිරිම සහ මානුෂීය මෙහුම නිමකිරීමේ දසව සැමරු වෙනුවෙන් පැවැත්තින රණකාමින්ගේ පාගමන අද අරභ වනා. ඒ ජුදමුදාපති ලුතිනෙන් ජැන්ුුවල් මහස්සනනායග භාතාාවගේ ප්‍රධානවෙන් මැදවච්චය නගරේදී. ජනතා හරසරවාතයේ යිතිහාසික අනරාධපුර නගරය වෙත ළඟාවිමින් එහි ප්‍රථමතිනේ අවසානය සනිටුවන් කරුණා. ඒ පිබද තොරතුරුගෙන එන්නේ අප නියෝජිත චතුර සමරකන්. ගේ ෝධර පා ගමන මේ වැනිි පට ක්‍රමකරවින් දිනේ අවසන් කරමින් අඩුරාධපුර නගරයටට පිට කාර තම ඩට මේ දක්ට ලබෙන්නේ විශේෂෙන්ම මේ මොහොතමනවිිට හරසිය පහකට ආසන්න වට පිරිස තමන්ගේ පළමුදිනය අවසන් කරවින් අඩුරාධපුර නගරෙන් මේ පළමුදිනේ අවසන්කිරීමට තමයි මේ මඩවිට මේ ආකාරෙන් ඉදිරියට ගමන් කරන ලබන්නේඒ වගේම තමයි විශේෂ ප්‍රසිහිපත් කරන්න වශ්වයි මේ ඔවන්ගේ ගමන්මාර්ගේ ගමන්ගේ දෙෙස. හජනතාව ඔවුන් ආශිර්වාද කරන්නට ඔවුන්ට උත්තමමාචාරදක්නට ඒ රශ්‍යවන කාරවය අපි දක්නට ලැබුණ. ඒවගේම තමයි විශේෂෙන් අප සිපත් කරන වවයි අද දිනේ පලමුදිනය අනුරාධපුරෙන්.වසන්බේ ඉනතුරව හිට උදසන මෙහින් තලෙන් මේ දෙවන දින ආරම්භකිරීම තමයි. තු ති ෙන්නේ ේශ වා ර හි ද ල ල ොරතුර බවි රග ටයුතු කරන වගේ තමයි සාදර සමානු ග්‍රහ එකකතු කරමින් ශ්‍රී ලංකා යිංරස් මේ පාගමන නුග්‍රහග ක්තිය එකතුරමින් අත්තැල්බන ගන්නවා. අපි අරධනා කරනවා මග දෙපස සිටමින්. හෙට දිනේ බිහින්තලින් ආරම්භ කරන මේ ගමනට අශුරවාධ කරන්නට උත්තුමාචාර දක් පන්නට එකතු වෙන්න කියලා . නව අමාතිවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය මාත්තිවරේකු ජනාතිපදී මෛත්‍රීපාල සිරිසේන මටතුමා ඉදිරයේ අදදිවරුම් දුන්නා. பிரராචී මත්තුම බ්ාර මහතා ජනාධපති මෛත්‍රීපාලසිසින මැතතුමා ඉදිරිියයේ තිරුම්දුන්නේ රාජ්‍ය පරිපාලන ආපතා කළබනා කරන සහ ්‍රராමිය ආර්ථික කටිතු අමාත්‍යවරயாලි සයි. මීට අමතරව පී හැரிසන් මහතා ෘෂිකර්ම පශසම්පත් සම්වර්ධන වාරිමාර්ග සහ දීවරහා ජර්ජ සම්පත් සම්වර්ධන ஆමාත්‍යවරயாලෙස ජனாධපතිතුමා ඉදිරයේ තිවරුම්දුන්නා. වසන්ත සේනානහික මහතා දවරුම් දුන්නේ විදේශ කටේතු රාජ අමාතවරයාල සයි. මහසෝන් බලකායි නායකා මිතවීර සිංහ ලබනමස්ස හතරුණන තෙක් යළී රක්ෂත බඳනා ගරගත කරන්ෙස කොලඹ මහිස්ත්‍ර අධිකරණය අදනියෝග කළා. මාජන සාමය හා ආගමික සංහිධයව කඩකිරීම අධදී ච්චෝදනා මතයි අමිත්වීර සිංහ අතර ගෝට කරනේ. සිද්ධියයට අදාලව සැකරුට එරෙහිව සිදුකරන පරික්ෂණ සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්නන වාර්තාවක්. ම දකුණ දෂණ බර්ධන කොට්ටාසය අධකරණයට ලබවා දුන්නා. සැකරු සම්බන්ධින් මහජනආක්ෂක පනත අයටතේ ගැනෙන හදිසිනීති රෙගුලාා සිහා, ත්‍රස්වවාදය වැලැක්වීමේ පනත අයටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය අධකරණයට දැනම් තුන්නේ. සැකකරු සම්බන්ධින් ඇපනියෝගය මීළඟදිීන ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. නාත්තන්ඩිය කොට්ාරම්බුල්ල ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධීින්, අතඩංකුවටගෙන රක්ෂි බධනාාරරත කර සිටි සැකරුවන් තිස්සෙක් දෙනෙකු ඇපමත මුදාහැරියා. ඔවුන් අද මාරවෙලදිසා අධිරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක්කයිකුට රුපියල් පනස්දාහස බැගින් ශරීර ඇපනියම කෙරුණා. දෙදහස් අට දෙදහස් නේ වසරවලදි පුද්ගලයන් එකළොස් දෙනකු පැහැරගෙනකොස් අතුරදන් කිරීමේ සිදධයට අදාළව, නාාවක හමුදාවේ ලුතිනකමාන්ඩ, නිලන්ත මොනසි ඇතුළු සැකරුවන් හත් දෙනා ලබන දොස්සනදා දක්වා රක්ෂි න්ධනාාර කත කෙරුණා. දධිය සම්න්ධයෙන් වන නඩුව අද කැඳුවවස්සාාවේදී, කොටුව මහිස්ත්‍රත් අධිකරණේ මෙම නියෝගේනිකොත් කළේ. සිද්ිය සම්න්ධින් අගතයට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටින, නීතිජ අචලා සෙනවිරත්න මහත්මයට තර්ජනය කළබව කියන සිද්ධිය සම්බන්ධෙන් මෙන්ම, සිද්ියයටට අදාලා විර්ශන ප්‍රගතිය ඉදිරිතිනේදී දනම් දෙන ලෙස මහිත්‍රත්වරයා රහස් පොිසිට නියෝග කලා. දෙහිවල මිහිතුමාාවතේ ඉඩමක් මලදී ගැනීම සම්බන්ධයෙන්, යෝෂිත රාජපක්ෂහා ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස් මහත්මිය ටෙරහිව පනවා ඇති නඩුව ගල්කිස් මහිස්ත්‍රාත් අධිකරනේදී අද විා ෙට ගැුඩා. පොලිස් මෝල්ල අපරාධ කොට්ටාසියයි නඩුව පපරාතිෙන්නේ. විමර්ශන අවසන්කර නීතිපතිවරාවවෙත යොමුකරති බව, පොලිස් මූල්ල අපාධ කොට්ාසය අධිකරනයට දැනුදුන්නා. චෝදනා ගුණු කිරීමට නීතිපති උපෙස් ලැබි නොැති බවයි එම කොට්ටසේ වැදුටත් කියා සිටියේ. කරුණන්න සලකා බැලූ මහිස්ත්‍රත්වරයා, සිහත් වනදා නඩුව යළි කැදවීමට නියම කළා. තරුණයේ විස්මිත හැකියාවන් ලෝකට හඳුන්වාදදුන් යුත්විත් තලට් තර්ජනේශන් අවසන් මහා තරගේ තරකරුවන් අට දෙනාට ටවස් අයතනය මගින් යතුරු පැදිපිල් නැමීම සිදුපුනාා. ආතික තරුණ සේවා සම්බාව සහ අයින් එකක් එකයි යුතු විත් තැලන්් රෙලටිය ඔබවිත තිරෙන කළේ අති විශිෂට්‍රීන් විශ්මුවන්තින් බෞටපත් කරනට යුතු විත් තැලට් රෙලටට හැකිවනා. ජෙෙන්වේන් සනහා තරගකරුවන් හැතේ අදහසකට අධික පිරිසක් එක්ව සිටා ඒතුලින් අවස හහා තර්ගතය සුදුසුකම් ලැබූ තරගකරුවන් අටති ට යතුරු පැදිි ප්‍රධාන කිරීම සිදු කරුණේ Tව අයිතන සහ අයින් මාධද චලය නිලතාරන්ගේ සහභාකිටවන් T අයිතන වත්තල ශාකාාවේ පැවැති එම උත්සවේට Tවස් ලංකා ප්‍රධාන විදාායක නිලතාරි රවහිලියනක වෙනදහා ්‍යපාර ප්‍රධන ෂන් විජ්‍යවරතන අයි යෝජ සමනධිකාරී අලැවි වචල කුමර්තුන්ගන මාතරුණතුළතු පිරිසක් ඊටක්ව සිටියා අප ම සතුරර පපත් වුණා අපේ ලංකාවයාගේ තියන ටලන්ට එක දැකලා ඒක මේ අවස්ථාවක් කරගන්න ජයග්‍රහකයන්ට සුබපතන්න්න සහියිටය නාලිකාවට සබතන් ලකකාවේ ිච් ජනප්‍රියත කියලි ෝයක් වශය හුන්න පො ුතු තිපික සදවසන එකකු ජයග්‍රහකයන් තවත් දිරිමත් කරලා තත් ඉදිරියට යන්න උුන් වශ්‍ය කරන්නාව රුකුල වශෙන්ටීව සාෑතන ේති අපට යතුු පැද ලබද වස් ාව ැ පි. ගණ හා අර්ධ ගන ආහාර සඳහාවර්ණ සංකේත ක්‍රාත්මක කිරීම ලබන පළුවනදා සිට සිදුවන බව සෞඛ්‍ය අමතංශය සඳහන් කරනවා. ඊට අදාළ ගැසෙට නිවේදනය සෞඛ්‍ය මාත්‍ය රජිත සේනාරත්තම හතා පසුකිෙ වස දාහත්වන දානිෙකුත් කලා. ආහරවල අඩංගු සීණී ලුණු සහමේද ප්‍රමාණය පාදක කර ගැනමින් ශ්‍රීලංකාවේ දැනට වර්ධනෙවෙමින් පවතින බෝනොවන රෝගවලින් පෙළෙන ජනතාවට, ආහාර තුරා ගැනීමේදී මඟ පින්වීම සඳහායි මෙම ක්‍රමවේදය ආරම් කෙරුණේ මෙ අනුව මෙරට ජනතාවට ආහාර සම්බන්ධයෙන් අවබෝධත්මක පෙළඹුවීමක් ඇතිකිරීමට හැකිවනවා. මෙ අනුව ලබන පළමුරදායින් පසුව නිෂ්පාදනය කරෙන ගනහා අර්ධගන ආහාරවල වර්ණ සංකේතවත් කිරීම අනිවාර වනවා. මෙමක්‍රමය අනුගමනය කිරීමෙන් අධික සීණ සහිතපානයන් හඳුනා ගැනීම පහසුකිරීමට හේතුවනා. දියවැඩියාව අදිරදිරපීඩනය හරද්‍යබාද වැනි බෝ නොවන රෝගවලට ගොදුරුවන පිරිස ඉහලයාමට මෙවැනි ආහාර භාවිත කිරීම හේතුවක් පීති වෙනවා. නව ගුවන් හමුදාපතිවරයා ලෙස යාමාශල්, සුමංගල ඩැයිස් මහතා පත්කරුණා. ඒ හිටපු ගුවන් හමුදාපති එයාචීප මාශල්, කපිල ජයම්පති මහතා සියදුරේෙන් විශ්වාාම ලැබීම හේතුවේ. නව ගුවන් හමුදාපති ඒයාමාශල්, සුමංගල ඩැයිස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැටතු මාතින් සිය පත්තීම් ලිපිය ලබාගත්තා. ඒ ජනාධීපතිනිල නිවසේති. ඒ මහතා මෙරට දහත්වන ගුවන් හමුදාපතිවරයායි. හමුදා මාඩිකපානනි වරයාල සයි ඔහු කටයුතු කරම සිටේ. කොළම නාළ දා විද්‍යල ආධ ශක්ෂ්‍යයකු වන ඒමහතා ්‍ර ංකා ගුවොන්හමුදාවේ දා තුන්ව ශිෂ්බ ලකාය නියෝචය කරමින් එක්දස් නොසේ අ සුහත වසරේදදි ගුවන් හතාවට එක්ුණා. ත දුරෙන් ස්්‍රමයන ී ශල් පිල ජයපති මතාට ගෝන් හමුද වර්ණ පක්ෂන්ගේ සම්මාන පෙළපාලියින් උත්තමාචාර පුද කලා අන්තුරුව හිට ගොන් හමුදා පතිපරයා අවසාන වරට සමස් ගෝන් හමුදාව ඇමතීම ස දුකලා ගුවන් හමුතා පි දුරේ ශට්‍රිය නව ගෝන් හමුතා පතිවරයාට බාධවින් ඔහු සිය දුරෙන් විශ්්‍රම ගත්තා ලංකා සතුස මගින් පරිපෝජිනයට නසු දුසු සහල්තුොගයක් අලිවි කරන බවට ඇතැම් අධ්‍යවල කල වූවාර්තා අසත්‍ය බව නිවේතනයක් නිගුත් කරමින් එම ආයතනය සඳහන් කරනවා. තමා එතනේ මගින් සහල් මිලදී ගැනීමේ දී ගුණත්මක බව සහතිිකරන ලග සහල් ටෙන්ඩල් පටිපටිය යටදේ මිලදී ගන්නා බවයි එම ආයතනය සඳහන් කරන්නේ. සතුස අලවිසැල් ජාලය තුළ මේ වන විට පවතින සියලු සහල් තොග සේයට සයක් ගුණත්මක බවින් යුක්ත බවද එම අයතනේ වැඩිතුරටත් සඳහන් කරනවා. පාරිභෝගිකයන් නොමගය වන අුරින් මෙවැනි සාද්‍ය ොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳ ලංකා සතු සායතනය සය කණගාටුව පල කරනවා. දැන් ක්‍රඩා පුවත් එක්දින ක්‍රකට් ලෝක සුලාන තරගාවලියයට එක්ව සිටන ශුලංකා කන්ඩයේ ක්‍රඩා විවේකාරේ සිදුවීම් ඇතුළත් වීඩියෝක් ජාත්‍යන්තර ක්‍රිකට් කකවන්සිලිය නිකුත් කරති වෙනවා. එක්දින ක්‍රකට ලෝක්කුසලාන තරංගාාවලිය එංගලන්තයේදී හෙට ආරම්භවනවා. තරංගාවලියට එක්කව සිටින කණ්ඩාෑ මතර අත්දැකින් වැඩිම පන්දිවන්නන් සහි රට ලෙස ශ්‍රි ලංකා කණ්ඩෑම නම් කරතිබෙනවා. සමබර කණ්ඩෑම ලෙස නම්කරඇත්තේ ඉන්දියා වයි. ලංකාක කන්ඩෑම මේ ක්‍රඩිකින්ගේ ක්‍රඩ වවේකක් ාරය සිදුවීම් ඇතුළත් වීඩියෝක් ජාතැන්තර ක්‍රගට් කවන්සිලේ එරිදක්වා තිබෙනවා ක්‍රඩා සම්මේලන සංගම් එකමුතුව නමින් නව සංගමයක් ල්‍යාපදිංචි කරතිබෙනවා. ඊට ක්‍රීඩා අමාත්‍යං ශේද අනුමතිය හින්වතිබෙනවා. ක්‍රීඩා සගම්වල පරිපාලන කටතු සිදු කිරීමේදී ඒවා පහසු කිරීම හා ක්‍රීඩා වෙනුවෙන් ප්‍රවර්ධන කටතු සිදු කිරීමේ අරමුණින් ක්‍රීඩා සගම් කීහිපයක් එක්වයි මේ පිහිටවාතිබෙන්නේ. ක්‍රීඩා පරිපාලනය සිදුවන දූෂණ හා වංචා යටපත් කරමෙන් විනිවිත භාවයක් ඇති කිරීම මෙමගින් බලා පොත්වනවා. නව සගම් හා සම්මේල්න එකතුව ප්‍රකාශයටපත් කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජිනරල් දම්මික මුතුකළ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ආරම්භක සාමාජිකයෙන් ලෙස ක්‍රීඩා සංගම් නවයක් එක්වසිටිනවා. එම සියලුම සංගම් ජාතික ئۆලිම්පික් කමටුවේ අනුබද්ධ ක්‍රීඩා සංගම් වීම කැපි පෙන්නවා. කාලගුණ තොරතුරුකෙන නේ තාර්කා විජි වශ. ඔසේ කාලගුණන පිළබඳවා අවධනයොමු කරන විට දෙවෙනනි බස්නහිර සබරගමුව මධ්‍යම සහ දුණ පලාත්තුලට වැසිහෝ ගරුම් සහහිත වැසි ඇති වේ හකි. විශෂම ස්නහිර සබරගමෝ සහ මධ්‍යම පලාතුවලටත් ගල්ලහ මත්‍ර ස්්‍රක් කොලට පිට සියයක්තරම තද සිද ක්ෂා කරන්නට පුළුවන්. දෙවන ට මුහද ප්‍රදශ පිබඳව අවධානයොම කරන විට දෙවනේ ත දෙසින්ව මුහදු ප්‍රදේශයේ පවතින ක්‍රියක්කාර බාක්කළු පදතය හතුවෙන් කොමට ගල හර හම්මන්ත්‍ර දක්වා ගරලට ඔබෙන්ව මුහදති ප්‍රදේශවලට වැසිහෝ ගෙරුම් සහිත වැසයඇති හැකි ගුණුම් සහිත ැසියතිවට ට එම හද ප්‍රදශව සුලගේ හැත් ස ද ්‍රදේ ට ට ඩක් ප ්‍ර ා ත් න ස පත් ේ තු න තාවගේ සි නවා හම ෙ සුලගේ ේක විසත් හ තනක න්නවා නවත හි දසේ දන්ග ෙට ප හැකි ල අනැක .